BIOS setup utility. Itu pertama BIOS setup utility kini ke system software dan entah IT ini. Itu rumah BIOS setup utility ke tiennet system board dek ROM chip ke tool. Itu rumah dakwa api kena katu software hatarak system board dek ROM chip ke tool utama tien. Diagnostic routine BIOS ikut bootstrap loader. Itu pasi BIOS setup utility. Then me kaling kata kerapu system software warga tunam, ikan diagnostic routine, BIOS sah, bootstrap loader kini eva, computer switch ke on kerapu hama, swangkriya ma, kriyatmatu ini eva. Eva te user kene kute mukut keranda ba, interfere ba na ba eva tek. Namut BIOS setup utility ke, hemo ऑटो क्रियात्मक ने का नेमे एक यूज अगे अनुदनम अतिव यूज अगे आवश्यकताव अनुव कंप्यूटर कॉन्फिगरेशन सकस कर गन्न यूज अगे रिक्वायरमेंट्स अनुव यूजर विशिन क्रियात्मक करला गन्न प्रोग्राम है नमुत एकत तीयने बाय रोम बायोस चिप एकेम तमाय देन मे यूज अगे आवश्यकताव अनुव बायोस सेटअप यूटिलिटी का कोहमद लोड क नत्तं क्रियात्मक कर गन्न नत्तं रैम एक लोड करन्न දැන් බූට් ප්‍රොසෙස් එක වෙනකොට ඒ කියන්නේ කම්පියුටර් ස්විච් එක ඕන් කරලා ඩයග්නොස්ටික් රුටින් ගේ ප්‍රොසෙස් එක යනකොට ඒ වගේම BIOS සෙටප් එකේ ඒ කියන්නේ ඉන්පුට් අවුට්පුට් බේසික් ඉන්පුට් අවුට්පුට් සිස්ටම් එක වැඩ කරනකොට අන්න ඒ වෙලාවේදී ස්ක්‍රීන් එකේ පහළ වම් කෙළවරට වෙන්න කී කම්බිනේෂන් එකක් පෙන්නුම් කරනවා තප්පරයක් නැත්නම් තප්පර දෙකක් වගේ කාල සීමාවකට සීමා වෙන්නේ එක්කෝ delete key එක press කරන්න කියන if you want to set up press delete key එහෙම නැත්නම් F2 key එක press කරන්න කියනවා එහෙම නැත්නම් control එකත් එක්ක F2 press කරන්න කියනවා එහෙම නැත්නම් control එකත් එක්ක S press කරන්න කියනවා ඔය වගේ විවිධ මේ key combination screen එකේ display කරනවා එතකොට අපි ඒක දිහා බලලා ඒ key combination එක press කරවුවොත් පමණයි අර BIOS setup utility එක memory එකට load වෙන්නේ. එතකොට ඒ ROM chip එකේ ඉඳන් RAM chip එකට ඒක load කරගන්න ඕන නම් මෙතන මම දාතන should press system setup key combination. එතන මේ key combination එක තප්පරයක් හොත් ඊටත් තප්පර දෙකක් වගේ ඒ කාල පරතර ඇතුළත screen එකේ වම් කෙළවරේ මෙන්න මේ හරියේ පෙන්නුම් කරනවා මේ කී කම්බිනේෂන් එක. එතකොට ඒ ටයිම් එක තුලදී ඒක කී එක ප්‍රෙස් කරන්න ඕනේ. නමුත් දැන් ගොඩක් වෙලාවට කම්පියුටර් ගොඩක් ස්පීඩ් හින්දා මේ ඩිස්ප්ලේ එක එන්නත් ඉස්සෙල්ලා මේ වැඩ ටික ඉවරන මට්ටමක් තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා හොඳම දේ මේ සෙටප් යුටිලිටි එක කාට හරි යන්න ඕන නම් ඒ අදාළ කී කම්බිනේෂන් එක කොහොම හරිද? සරිය බලාගෙන ඊළඟ සැරේ කම්පියුටර් බූට් වෙනකොට ස්විච් එක ඕන් කරන ගමන්ම ඒ කී කම්බිනේෂන් එක ප්‍රෙස් කර කර ඉන්නවා. අපි නම් දැන් ඩිලීට් කියන සෙටප් යුටිලිටි එකට තියෙන්නේ අපි ඩිලීට් කී එක ප්‍රෙස් කර කර ඉන්නකොට ටග් ගාලා සෙටප් යුටිලිටි එකට යනවා. එතකොට ඒ සෙටප් යුටිලිටි එක මෙන්න මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් මේ තියෙන්නේ. එතකොට ඒකේ ගොඩාක් කන්ටෙන්ට්ස් මේ වම් පැත්තේ තියෙනවා දකුණු පැත්තේ තියෙනවා වැලියුස්. එතකොට ඒවා සිලෙක්ට් කරපුවාම මොනවද කරන්න උරන්නේ කියන එක මෙන්න මේ දකුණු පැත්තේ තියෙන කොලම් එකේ තියෙනවා. පල්හාම තියෙනවා ඒ කොටස් වලට ගියාම කොහොමද වැලියුස් චේන්ජ් කරන්නේ එක්ක ඍණ ලකුණ ප්‍රෙස් කරාන ධන ලකුණ ප්‍රෙස් කරපුවාම මේවා වැලියුස් අපිට ටයිප් කරන්න නැහැ ගොඩක් කාලවට මේ සිස්ටම් ඩේට් සහ සිස්ටම් ටයිම් එකේදී ඇර ඒකෙත් බොහෝ විට අපිට අප්පරෝ කීස් වල මෙන්න මේවා ප්‍රෙස් කරනකොට ඔටෝමැටිකලි එතන වැලියුස් වෙනස් වෙනවා ඒතර මේවායි නිශ්චිත වැලියුස් තියෙන්නේ අපිට ඕන ඕන වැලියුස් දාන්න බෑ ඒ වැලියුස් වලින් අවශ්‍යක මේ වෙනස් කරලා ගන්න පුළුවන් එතකොට exit වෙන්න escape press කරනද ඒ සේ BIOS setup utility එකෙන් utility එකට ඒක වෙනස් වෙන්න පුළුවන් මොකද හේතුව මේ 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 utilities ආයතන කීපයකින් නිර්මාණය කරනවා දැන් මේක නිර්මාණය කරලා තියෙන්නේ Phoenix BIOS කියන Phoenix company ඊගාට award company එක තියෙනවා බොහෝ විට assemble computers නිර්මාණය කළා මම assemble computers කියන අපි කලින් videos එක සාකච්ඡා කරා ඒ කියන්නේ කෑලි ආරම්භයෙන් වෙන වෙනම සල්ලි දීලා අරගෙන එකලස් කරලා හදාගන්න ඒවට තමයි assemble computers කියලා කියන්නේ. ඒ assemble computers වලට පාවිච්චි කරන system board එකේ ROM BIOS chip එක තුල අඩංගු වෙන්නේ බොහෝ විට award company එකෙන් ආයතනයෙන් නිර්මාණය කරන BIOS setup utility එක. නමුත් ඔය දැන් branded computers
නිර්මාණය කළ එවන අයගේ සිස්ටම් බෝඩ් එකේ ඒ ආයතනයේ නමින්ම තමයි බොහෝ විට BIOS setup build එක තියෙන්නේ. දැන් Toshiba කියලා ගත්තොත් මෙතන Toshiba BIOS setup build කියලා තියෙන්නේ. HP ගත්තොත් HP කියලා තියෙයි. නමුත් සමහර branded ආයතන පවා award වගේ එන Phoenix වගේ BIOS setup utilities අඩංගු කරලා තියෙනවා. ඒගොල්ලන්ගේම නැතුව third party නැත්නම් තුන්වන පාර්ශ්වයක BIOS setup utilities අඩංගු කරලා තියෙනවා. එතකොට ඒ utility එකේ තියෙන මේ contents වලට අදාළ values අපි සකස් කරන්න ඕනේ. දැන් computer එකේ දිනේ සහ වේලාව වෙනස් කරන්න පුළුවන් මෙතනින්. මෙතෙන්ට ඇවිල්ලා දිනේ සහ වේලාව සකස් කරන්න පුළුවන්. ඊගාවට floppy disk මේ කාලේ floppy disk drive එකක් install කරපුවාම මේකේ වර්ගය මෙතන දාලා තියෙනවා. ඊගාවට මේ hard disk, ඊගාවට SCSI drives, ඊගාවට CD ROM save install කරනවා මෙතන තියෙනවා. ඊගාවට keyboard features එතන click කරපුවාම ඇවිල්ලා enter කරපුවාම keyboard features බලා ගන්න පුළුවන්. ඊගාවට ඒ කාලේ හැටියට මේ system memory කොහොමද, extended memory කොහොමද එහෙම වගේක් තියෙනවා. ඊගාවට boot order එක හදන්න මෙතන පුළුවන්. password දානවා security tab එකට එන්න ඕනේ. advanced settings හදන්න ඕන නම් මෙතෙන්ට යන්න ඕනේ. මේකෙන් තමයි ඉවත් වෙන්නේ. එතකොට දැන් මේ මේකේ values වෙනස් කරලා ඒ values වෙනස් කරපු values save වෙන්නේ කොහෙද? අන්න ඒක තමයි ඊළඟට දැනගන්න ඕන කාරණේ. එතකොට අපි BIOS setup utility වල අදාළ key combination එක press කරපුවාම මේක මෙතෙන්ට ඇවිල්ලා නතර වෙනවා. ඒක මේකේ අපි values අඩංගු කරලා මේ save when exit කියලා මෙතන තියෙනවා. save කරපුවාම ඒ save කරලා අයින් වෙනවා. අපි දැනගන්න ඕනේ save කරන්නේ කොහෙද කියන එක. එතකොට දැන් ROM BIOS chip එකේ තියෙන එක අපි මේ කීබෝඩ් එකේ press කරන RAM එකට එනවා. RAM එකේ තමයි අර මම කියපු අර program එක display වෙන්නේ ඊට පස්සේ screen එකේ. එතකොට අපි ඒක save කරන්න ගියාම CPU එක කරන වැඩේ ඒ values මෙන්න මේ CMOS memory කියලා වෙනම memory එකක් තියෙනවා chip එකක්. ඒ chip එකේ save කරනවා. එකක් chip එකක් hard disk එකේවත් floppy disk එකේවත් නැත්නම් වෙනත් storage devices වල නෙමෙයි save කරන්නේ. මේව save වෙන්නේ chip එකේ. හැබැයි මේ chip එකේ battery එකකින් power දෙක දීලා තියෙන්නේ. ඒකට කියනවා CMOS battery කියලා. ඒතර මෙතන මම ඔයගලන්ට පෙන්නලා දීලා තියෙන්නේ CMOS battery එක. ඒතර සමහර ලාට මෙන්න මේ වගේ මේ ළඟපම තියෙන chip එක වෙන්න පුළුවන් CMOS chip එක. මේක එක්ක මේවා වෙන්න පුළුවන්. අපිට සමහර ලාට user guide එකෙන් පෙන්නනවා බලා ගන්න පුළුවන් මොකක්ද CMOS memory එක කොතනද තියෙන්නේ කියලා. ඒතර මේකේ save කරනවා. එතකොට මේ බැටරිය සාමාන්‍යයෙන් අවුරුදු 3ක් අවුරුදු 5ක් අතර කාලයක් හොඳින් වැඩ කරනවා. දැන් මේ බැටරිය බැස්සහම මොකද වෙන්නේ? මේ ප්‍රෝග්‍රෑම් එකේ දීලා තියෙන වැලියුස් නැති වෙලා යනවා. එතකොට කම්පියුටර් ඊළඟ සැරේ බූට් වෙනකොට විවිධ ප්‍රශ්න දර පොස්ට් පරීක්ෂණය කරනකොට එළි දක්වනවා. මොකද පොස්ට් පරීක්ෂණය කරන්නේත් මේකේ දීලා තියෙන වැලියුස් තියනවද කියලා චෙක් කරලා බලීමකුත් කරනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමුකෝ CD ROM එකක් තියෙනවයි කියලා මෙතන දීලා තියෙනවා. එතකොට දැන් ඊළඟ සැරේ බූට් වෙනකොට මේ values ඔක්කොම නැති වෙලා මෙතන නන් කියලා වැටලා තියෙනවා. CD ROM එකක් නැහැ කියලා වැටෙනවා. එතකොට සමහර ලාට error එකක් දෙන්න පුළුවන්. මොකද CD ROM cable එක computer එක connect වෙලා තියෙන හින්දා ඒ තියෙනවා match වෙන්නේ නැහැ. එක්ක hard disk type match වෙන්නේ නැහැ. එහෙම නැත්නම් දිනේ සම්පූර්ණයෙන් වැරදි. එතකොට ඒවා දිනේ මෙව කරන්න නම් ආය අලුතෙන් දාන්න නම් එයාලා කියනවා ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ කරන්නම දෙනවා මේ F1 එක ප්‍රෙස් කරන්න, එහෙම නැත්නම් F2 ප්‍රෙස් කරන්න කියලා. මොකක් හරි කී කම්බිනේෂන් එකක් දෙනවා ප්‍රෙස් කරලා සෙටප් එකට යන්න කියලා අවස්ථාවක් රිජුවම ආරම්භ වෙනවා. එතකොට අපි ඒක ප්‍රෙස් කරපුවම කෙලින්ම මේ ප්‍රෝග්‍රෑම් එකට එනවා. අපිට වැලියුස් දීලා යන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ මගහරව ගන්න නම් මේකේ බැටරිය බැස්සාම අපි කඩෙන් රුපියල් 100ක් 120ක් විතර මේ බැටරිය ඒ බැටරිය ගෙනල්ලා මේක ගලවලා අලුත් බැටරිය දාලා ඊට පස්සේ නැවතත් මේ සෙටප් ඩොටට ගිහිල්ලා ඒ වැලියුස් නැත්නම් ඒ configuration තිබ්බ විදිහට හදන්න ඕනේ. ඉතින් Tamante එක හදාගන්න අමාරු නම් ටිකක් දන්නා Tamange hardware පිළිබඳ දැනුමක් තියෙන යාළුවෙකුට කියලා හරිය setups හදාගන්න ඕනේ. නමුත් වර්තමානයේදී බොහෝ විට මේ දේවල් හඳුනාගෙන එවලට ඒවා set කරගෙන යන්න පුළුවන් ගතියක් වර්තමානයේ තියෙන CPUs වලට පුළුවන්. ඔටෝ ඩිටෙක් කර ගන්නවා. දැන්ට තියෙන BIOS setup utility වල තියෙන instructions වලට අනුව තියෙන devices මොනවද කියලා ඔටෝ ඩිටෙක් කරගෙන hard disk එක ඔටෝ ඩිටෙක් කර ගන්නවා, RAM වල capacity එක ඔටෝ ඩිටෙක් කර ගන්නවා, CPU speed එක සහ ඒ වගේ අදාළ අනිකුත් bus speed ඔක්කොම settle කර ගන්නවා, ඔටෝ ඩිටෙක් කර ගන්නවා. ඊගොඩ keyboard mouse ඔක්කොම ඔටෝ ඩිටෙක් කර ගන්නවා. ඒ වගේ දේවල් තියෙනවා. ඒතර වෙනස් වෙනවා නම් වෙනස් වෙන්නේ
यूसर दीला तीन मैंने बूट ऑर्डर का विनाशन पुल डीफॉल्ट बूट ऑर्डर का संभाल हार्ड डिस्क पुलवा सीडी रोम के अभी दाने बायो सेटअप मुखद तीन डीफॉल्ट वाली अतकोट यूसर विशीन दीला तीन का विनाशन දැන් අපි හිතමුකෝ අපිට දැන් hard disk එකෙන් computer එක boot වෙන එක අපිට ඕනේ CD ROM එකෙන් computer එක boot කරගන්න. එහෙම නැත්නම් pen drive එකෙන් computer එක boot කරගන්න. එතකොට මෙතෙන්ට ඇවිල්ලා BIOS setup එකට මෙතෙන්ට ඇවිල්ලා boot order එක අපි දාන්න ඕනේ USB කියලා. එහෙම නැත්නම් CD ROM කියලා first එක. second එක hard disk එක. ඒ වගේ අපිට set කරන්න පුළුවන්. set කරපුවාම bootstrap loader කියන program එක අපි කලින් කතා කරා. එයා operating system එකක් තියෙනවද නැද්ද කියලා බලන්නේ මෙතන අපි boot order එක දීලා තියෙන පිළිවෙලට. ඒ පිළිවෙලට තමයි බලන්නේ. අන්න ඒ වගේ මේ බූට් ඕඩර් එක වෙනස් වෙන සිස්ටම් කන්ෆිගරේෂන්ස් හදන්න තමයි මේ BIOS setup utility එක පාවිච්චි කරන්නේ. ඉතින් මේක setup හදලා ඉවරනාන් පස්සේ exit වෙනවා. exit වෙච්ච ගමන් CMOS memory එකේ අදාළව save කරනවා. එතකොට බොහෝ විට බැටරිය බැස්සහම මම අර කලින් කිව්වා වගේ මේකේ default values වලට මේක load වෙනවා. එහෙම වුණාම තියෙන ඒවත් එක match වෙන්නේ නැති හින්දා අර post පරීක්ෂණයේදී යම් යම් දෝෂ ස්ක්‍රීන් එකේ display කරන්න පුළුවන්. ඉතින් ඒවා විසඳ ගන්න ටිකක් කොතමන්ට දැනුම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් hardware පිළිබඳ දැනුමක් තියෙන technician කෙනෙක් එහෙම නැත්නම් හොඳ මිත්‍රෙක් ඉන්නවා නම් එයාට කියලා ඒවා විසඳ ගන්න ඕනේ. හොඳයි ඊළඟට අපි operating system සහ ඒවා ක්‍රියාකාරීත්වය නැත්නම් ඒවා කොටස් මොනවද කියලා ඊළඟ වීඩියෝ එකේ සලකා බලමු.